ප්‍රශ්න පත්‍රයේ එන ගොඩාක් දුරට එන රූප ප්‍රශ්නයක්. දුර රූප ප්‍රශ්න 10ක් කතා කරනවා. සාමාන්‍ය ප්‍රශ්න එන්නේ මේ විදිහට. බලන්නකෝ මේ තියෙන උඩ. තාම් ක්‍රිමල් පොගෝ මන්නන් තනෝනා මුංජඟල් කොරසිප්සියෝ. තාම් ක්‍රිමල් පොගෝ මන්නන් තනෝනා මුංජඟල් කොරසිප්සියෝ. තාම් කියලා කියන්නේ පහත. ක්‍රිම් කියලා කියන අපි මේ මෙන්න මේවට මේ තියෙන රූප චිත්‍රවලට. පොගෝ බලලා මන්නන් නිවරදි තනෝ කියලා කියන වචනයට මෙතන භාවිතා කරලා තියෙනවා ව්‍යාකරණ පැටර්න් එකක් ඉනානා කියන ව්‍යාකරණය. ඒක භාවිතා කරන්නේ අපි නාම පදයන් අතරට, නාම පද දෙකක් අතරට. එතකොට නාම පද දෙකක් තමයි මේ එක වචනයක් තනෝ කියන එක. මේ එහා පැත්තෙන් තියෙන මුංජං කියන අනිත් වාක්‍ය කියන එක. ඒ අතරට තමයි නාපත්‍ය යොදාගෙන තියෙන්නේ. තනෝනා වචනේ හෝ මුංජඟල් වාක්‍ය කොරසිප්සියෝ තෝරන්න. දැක්කද? පහත පින්තූරේ බලලා නිවරදි වචනේ හෝ වාක්‍ය කොරසිප්සියෝ තෝරන්න. බලන්න හොඳට මේ පළවෙනි ප්‍රශ්නේ රූප සටහන. මේ බලන්න. මේ රූප සටහන මොකක්ද තියෙන්නේ? බේසමක් වගේ එකක් නේ. ඔන්න දැන් අපිට මේ වගේ පිළිතුරු හතරක් එනවා. ඔයාලා මුලින්ම කරන්න ඕනේ හොඳට රූපය නිරීක්ෂණය කරන්න. පමනක් කළා රූපවල තියෙනවා මොනවා හරි කොරියන් අකුර ලියලා තියෙන්නත් පුළුවන්. ඒ වගේම රූපය අනිවාර්යෙන් හොඳට නිරීක්ෂණය කරන්න. ඊට පස්සේ බලන්න ඕනේ මේ පිළිතුරු හතරෙන් ඔයාලා දන්න වචන තියෙනවද කියලා. පමනක් කළාට මේ වගේ රූප ප්‍රශ්නයක් තිබිලා ව්‍යාකරණ කොටස් එකතු වෙලා මේ වගේ ටිකක් දිග වාක්‍ය තියෙන්නත් පුළුවන්. එතකොට අපි දැනගන්න ඕනේ ටග් ගාලා අපේ කාලය ඉතුරු කරගන්න මේ පිළිතුරු හතරෙන් දන්න වචන මොනවද තියෙන්නේ කියලා. එහෙනම් දන්න වචන තියෙනවා නම් ටග් ගාලා බලන රූපයට මැච් වෙනවද කියලා, හරියනවද කියලා. හරියන්නේ නැත්නම් ඊළඟ වචනට අපි පොඩ්ඩක් බලන්න. දැන් බලමු අපි පළවෙනි එක. ඔන්න පිළිතුරු හතරක් තියෙනවා. පළවෙනි එක කියනවා තෙයා කියලා. තෙයා කියලා කියන්නේ මේ වගේ භාජනයකට, ලොකු භාජනයකට. පීනු කියන්නේ, පීනු කියන්නේ සබන් වලට, සබන්. හියුජි කියන්නේ ටිසු කොළ වලට, පේපර් සේවියට්. හියුජි. සුගොන් කියලා කියන්නේ තුවායට. එහෙනම් අත්ලෙන්සුවට අපි කියනවා ඉස්සරහන් දාගන්නවා සොන් කියලා. සොන්. මේක ඉස්සරහින් අපි දාගත්තොත් මේ විදිහට ඇවිල්ලා තිබ්බොත් සොන් සුගොන් අත්ලේන්සුව. සොන් සුගොන් අත්ලේන්සුව. සුගොන් ආවොත් තුවාය. එහෙනම් කසුන්සි මොකක්ද? එහෙනම් මේ රූප සටහනට මැච්චෙන්නේ මොන පිළිතුරුද? ඒ හාමුදුරුවෝ තේයා එක තමයි මැච්චෙන්. ඔන්න දැන් දෙවෙනි රූප සටහන බලන්න. මොසල් පක්කො ඉස්සම් නිදා. මොසල් මොත් කියලා කියන යණයට. මෙන්න මේ මෙතන ගෝයිත්තා කියන ව්‍යාකරණයක් භාවිතා කරලා තියෙනවා. ගෝයිත්තා වලින් කරන්නේ දැන්ට නිකම් ওই කටු සටහන් ලියලා තියාගන්නවල. හොඳේ මේවා ව්‍යාකරණේ ඒ පාඩමට ආවට පස්සේ පැහැදිලි ලස්සන කියා දෙන්න. ගෝයිත්තා වෙලං කරන්නේ present continuous එකක්. ඒ කියන්නේ මේ මොහොතේ කරමින් ඉන්න එකක්. දැන් අපි මේ වෙලාවේ මොනවද කරන්නේ? යොරබුන් මෝහගෝ ඉස්සයෝ චිගම්. චිගම් යොරබුන් මෝහගෝ ඉස්සයෝ. දැන් මොනවද ඔයාලා කරමින් ඉන්නේ? ඔයාලා දැන් කරමින් ඉන්නේ හංගුගරල් කොම්බුහගෝ ඉස්සෝ. කොරියන් පාඩම් කරමින් ඉන්න. අනිමියොන් හංගුගරල් තද්ගෝ ඉස්සෝ. කොරියන් වලට සවන් දෙමින් ඉන්න. අනිමියොන් පොගෝ ඉස්සයෝ. කොරියන් බලමින් ඉන්න. අනිමියොන් සෙගෝ ඉස්සයෝ. කොරියන් ලියමින් ඉන්න. දැන් බලන්න මේ විදිහට අපිට මේ ගෝයිත්තා ව්‍යාකරණය භාවිතා කරලා ගොඩක් දේවල් අපේ එදිරිදා කතා බහට යොදා ගන්න පුළුවන්. ඒ වගේම පේපරයක් ගත්තට පස්සෙත් අනිවාර්යෙන් මේ ගෝයිත්තා ව්‍යාකරණ රටාව තියෙනවාම. දැන් බලන්නකෝ මොත් කියලා කියන්නේ ඈනේ.
අපි මේ වගේ ප්‍රශ්නයක් කාවට පස්සෙත් බලන්න ඕනි දන්න වචන මොනවද තියෙන කිය ටක්ගා දන්නවාකි ම මොත් කියන එක එ සුවරහට ඒ වචනේ මොත් කියන්න අනේ මෙන්න බලන්න දැන් මේ ව්‍යාකරණ අපි කඩාගන්න හැටි ලබන සතිමන් පැහැදිලිව පෙන්වා දෙනවා. දැන් සාමාන්‍ය මේ ගෝ ඉත්තතාය මේ අගට එකතු වෙලා තින මේ පැත්තට මෙන්න මෙතන තියෙන ක්‍රියාපද මේ තියෙන පක්තා කියලා පක්තා කියලා කියන්නේ හිර කරන මොනවද හිර කරන ඇනයක් අන්නේ හිර කරන එකට ඇනයක් හිර කරන එකට අපි කියන පක්ත කියලා. ඉතුට බේසික් පෝම්ම අපි හොයාගන්නේ මෙතන දාදාගත්තට පස්සේ මෙතන්ට පක්ත පක්ත තමයි බේසික් පෝම කියන මුල් ක්‍රියාපදේ. ඊට පස්සේ තමයි මේ එකතු වෙලා තියෙන ගෝ ඉත්ත ව්‍යාකරණ රටා පක්ත මොසල් පක්ත ඇනයක් හිර කරන වන බලන් දෙවිනි එක ඔත් කියලා කියන ඇඳ ඇඳුම් වලට ඔත් ඇඳුම්. එතකොට කර්මයක් විදිහට දාලා තියෙන ල් කියන මේ පත්‍ය යොදාගෙන ඔසල් 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 ඇඳුම් චොයිගෝ ඉස්සම් නිදා චොයිදා කියලා කියන්නේ තද කරනවා. අර වගේම තමයි මෙතනට දා දාගත්තට පස්සේ මුල් ක්‍රියාපදයේ තමයි තියෙන්නේ මේ ගෝවිත්ත තමයි යොදාන්නේ. මේ ඇඳුම් තද කරමින් ඉන්නවා. ඒක කොහෙත්ම වැච්චෙන්නේ අපිට මේ රූප සටහන්ට ගන්න වෙන්නේම නැහැ. තුන්වෙනි එක බලන්න නසාරල් පක්කෝ ඉස්සම් නිදා. නසා කියලා කියන්නේ මේ ස්කෘප්පු ඇනවලට. ඒ කියන්නේ මේ දැති දැති රවුම තියෙන්නේ. ඒක මොකක් හරි අපිට අනිවාර්යයෙන්ම මේ ස්කෘප්පු නියනකින් වගේ තමයි තද කරන්නේ. හැබැයි මේ වගේ මිටියකින් ගහලා සාමාන්‍ය සාර්ථක නැහැ. පළුදු වීමත් වැඩි. ඒවට තියෙන වෙන උපකරණ. ඒකට නසාරල් පක්කෝ ඉස්සම්. දැන් බලන්න ඕනේ මේකට මේ රූප සටහනේ මේ මෙයා කරන එක අපි දන්න හොඳටම මෙතන ඇණයක් තද කරන එකක් ගහන එකක් තමයි තියෙන්නේ. හැබැයි ස්කෘප්පු ඇණයක්ද ගහන්නේ මේ මිටියෙන් නැත්තම් සාමාන්‍ය ඇණයක්ද ගහන්නේ කියලා දැන් චෙක් වෙන්න ඕනේ. කියන්නේ ඔයාලා පැහැදිලි අවබෝධයක් එන්න ඕනේ. ඒකට අපි කියන්නේ සාමාන්‍ය ඇණයට මොත් කියලා. නසා තමයි අපි භාවිතා කරන්නේ ස්කෘප්පු ඇණයට. නසා මොත් කියලාත් කියනවා. ඉතුරු දැන් දන්න පක්ත කියලා කිව්වේ මොකද්ද? පක්ත කියලා කිව්වේ හිර කරනවානේ. එහෙනම් ස්කෘප්පු ඇණයක් හිර කරමින් ඉන්නවා. නසාරල් පක්කෝ ඉස්සම් නිදා. බලන්න හතරවෙනි එක. නසාරල් චොයිගෝ ඉස්සම් නිදා. නසා කියලා කිව්වේ ස්කෘප්පු ඇණය චොයිදා තද කරනවා. එහෙනම් ගෝවිත්ත දැම්ම ස්කෘප්පු ඇණයක් තද කරමින් ඉන්නවා. මොකක්ද හිතෙන්නේ? ඔන්න වචන කීපය ඉගෙන ගත්තේ. පළවෙනි වචනේ තමයි මොත් ඇණය පක්ත කියලා කියන්නේ හිර කරනවා. මොනවද හිර කරන ඇණයක් වගේ දේවල්. ඔන්න තව වචනක් මෙතන ඉගෙන ගත්තා. ඔත් ඔත් කියලා කියන්නේ ඇඳුම. චොයිදා කියලා කියන්නේ තද කරනවා. නසා කියලා කිව්වේ ස්කෘප්පු ඇණ. ওই ටිකනේ අපි ඉගෙන ගත්තනේ ওই වචන ටිකනේ. ওই වචන ටිකෙන් තමයි මේ ප්‍රශ්නේ හැදිලා තියෙන්නේ. එහෙනම් එරන්දිකා සීට මොකද හිතෙන්නේ මේ පිළිතුර හතරෙන් මේ රූප සටහනට මැච් වෙන්නේ මොකද්ද? මොසල් පක්කො ඉස්සම් නිදා. මොසල් පක්කො ඉස්සම් නිදා. එක තමයි අපිට ගන්න වෙනනේ. මෙන්න මේක. දැන් අපි යමු තුන්වෙනි රූප සටහනට. බලන්න. රාක්කයක් වගේ එකක් තියෙනවා. ඔන්න පිළිතුරු හතරක් තියෙනවා. සෝපා. සෝපාව. සෝපා එක. සොරප්ජං. ඔන්න කුඩාවට තියෙන අල්මාරියක් වගේ රාක්කයකට අපි කියනවා සොරප්ජං කියලා. සොරප්ජං. රාක්කය. රාක්කයක් වගේ සහිත කුඩා මේ වගේ අල්මාරියක් සිස්ටම් එකකට තමයි තියෙන්නේ. සොන්පන් රොන්ප සොන්පන් සොන්පන් කියලා කියන්නේ රැක් එක රාක්කය. ඊට පස්සේ චිම්ද කියලා කියනවා ඇඳට. සොරප්ජං කියලා කියන්නේ මේ අල්මාරිය. ඒ කියන්නේ ලාච්චුත් තියෙන්න පුළුවන් ඒකේ. හැබැයි සොන්බන් එකේ රාක්කයක් විතරයි තියෙන්නේ. පැහැදිලිද?
මේ වගේ විවෘතව පේනවා. මොකද හිතෙන්නේ? මදු සංකසීට මොකද හිතෙන්නේ මේ පිළිතුරු හතරේ? සොන්පන් සොන්බන් සොන්පන්. අන්න හරි, සොන්බන්නේ. සොන්පන් එක තමයි එන්නේ. තුන තමයි එහෙනම් අපිට උත්තරේ ගන්න වෙන්නේ. ඔන්න බලන්න දැන් හතරවෙනි රූප සටහන. මෙන්න මේ හතරවෙනි රූප සටහන ටියුබ් ලයිට් එකක් සවි කරන්න වගේ උත්සාහ දරන උඩ නගර. බලමු අපි පිළිතුරු හතරේ මොනවද තියෙන්නේ කියලා. චොංගු කියලා කියනවා විදුලි බල්බයට. චොංගු චොංගු විදුලි බල්බේ. තල්ගො ඉස්සම් නිදා. තල්ගො ඉස්සම් නිදා. තල්ද කියලා කියනවා එල්ලනවට. එහෙනම් විදුලි බල්බයක් එල්ලමින් ඉන්න. බලමු ඊළඟ එක. දෙවෙනි එක චොංගුරල් ඔම්ගිගෝ ඉස්සම් නිදා. එහෙනම් මේක බේස් ෆෝම් එක තමයි තල්ද. හොඳේ මෙතනට දාගත්තට පස්සේ බේස් ෆෝම් එක මේ හරියට මේ කෑල්ල කපලා දාගත්තොත් මේක තමයි බේස් ෆෝම් එක. මේකෙත් එහෙම තමයි බේස් ෆෝම් එක දා මූලික ක්‍රියාපදේ. චොංගුර විදුලි බල්බය ඔම්ගිදා. ඔම්ගිදා කියලා කියන්නේ එහා මෙහා කර. එහා මෙහා කරමින් ඉන්න. ඔන්න තුන්වෙනි එක හියොංගන්දරල් තල්ගො ඉස්සමිදා. බලන්න හෙොන්ගන්දර දන් කියල කියන්නේ මෙන්න මේ වගේ ලයිට් වලට, ටියුබ් ලයිට් වලට. තල්ගෝ ඉස්සම් නිදා එල්ලමින් ඉන්න. හෙොන්ගන්දර ඔම්ගිගෝ ඉස්සම් නිදා විදුලි බල්බය නැත්තන් ටියුබ් ලයිට් එක මොකක්ද එහා මෙහා කරමින් ඉන්න. මොකද හිතෙන්න මේ රූප සටහන දැක්කට පස්සේ අපිට? ධම්ම සිරිසි මොන පිළිතුරුද අපිට ගන්නෙ? පිළිතුර තුන. තුන. හියොංගන්දරල් තල්ගො ඉස්සම්. නේ. හියොංගන්දරල් තල්ගො ඉස්සම් නේද? එහෙනම් අපි ඉගෙන ගත්ත මේකෙත් වචන කීපයක්. චොංගු කියලා කිව්වේ විදුලි බල්බය. තල්දා කියලා කියන්නේ එල්ලනවා. ඔම්ගිදා කියලා කිව්වේ එහා මෙහා කරනවා. හෙොන්ගන්දන් කියලා කිව්වේ මේ වගේ ටියුබ් ලයිට් වලට. ඔය වචන තුනනේ බලන්නකො. ඔන්න ඔය වචන තුන දන්නවනම් අපිට ගෙස් කරන්න පුළුවන්. දැන් අපිට මේකෙන් ඒ කියන්නේ කෙලින්ම ඉවත් කර දාන්න පුළුවන් දෙකක්ම නේ. කපලම දාන්න පුළුවන්. හරියටම දන්නවනම් වචනේ. මොකක් හරි මේකෙන් ඔම්ගිදා කියන එකේ තේරුම දන්නවනම් අපිට ඇත්තටම මේ වගේ දෙයක් කපල ඉවත් කර දාන්න පුළුවන් අපිට. දැන් අපි බලමු පස්වෙනි එක. බලන්න හොඳට මේ රූප සටහන. චොන්ජං. චොන්ජං. චොන්ජං කියලා කියන්නේ නිල ඇඳුම. පුල්මාක් හරි පුල් සූට් එකක්. වොන් පීස. වොන් පීස කියලා කියන්නේ මොනව හරි ඒක ඇඳුමක් වෙන්න පුළුවන්, මොනව හරි එක දෙයක්. එක ඇඳුම් කට්ටලයක් වන් පීස් එක. සෝච සර්ට් එක. චම්පා ජැකට් එක. මොකද හිතෙන්නේ නිලාංශීට? චම්පා ජැකට් එකක් වගේ නේද? ඕ අපිට මේ පිළිතුරු වලින් අපිට ගන්න වෙන්නේ චම්පා එකක් තමයි නේද? සෙට් එක කොහොම නෙවෙයි? ඔව්. ජැකට් විදිහට තමයි අපිට ගන්න වෙන්නේ චම්පා. බලන්න ඕන දැන් 6 වෙනි එක. 6 වෙනි එක මොකද්ද කරන්නේ? මේ රාකේ රෙදි ඇඳුම් රාකේක මේ කමිසයක් වගේ එල්ලන්න යම යන්නේ. බලමු අපි. 6 වෙනි එක. 6 වෙනි එකේ ඔන්න දැන් තියෙනවා හයිරල් තොල්ලිගෝ ඉස්සම් නිදා. හයේ කියලා කියන්නේ කලිසම් වලට. තව වචන තොල්ලිගෝ ඉස්සම් නිදා. එතකොට අර වගේම අර මේ ක්‍රියා පදයට අපි ගෝ ඉත්ත යොදාගෙන දෙනවා. තොල්ලිදා තමයි මෙතනට දාගත්තට පස්සේ
base form එක මුල් ක්‍රියාපදයේ තොල්ලිදා. තොල්ලිදා කියලා කියන්නේ මෙන්න මේක. ඒ කියන්නේ මොකක් හරි දෙයක් කරකවන. ඒ කියන්නේ කරකවලා හරවන. ඔය වගේ අදහසක්. තොල්ලිදා. කරකවලා නැත්තම් හරවන. තොල්ලිදා. ඒ කියන්නේ කලිසමක් හරවමින් ඉන්න නැත්තම් කරකවමින් ඉන්න. එතකොට අපිට මේ රූප සටහනට අනුව එහෙම එකක් පේන්නේ. ඒක අපිට ගන්න වෙන්නේ. බලමු ඊළඟ එක. හයිරල් කොල්ගොයිසමිද. හයේ කියලා කිව්වේ දැන් අපි ඉගෙන ගත්තා කලිසම් වලට. කොල්දා කියලා කියන්නේ මොනද දැන් අලුත් වචනයක්. කොල්දා කියන්නේ එල්ලනවට. මොනවද වගේ දේවල් වල මේ වගේ රෙදි වගේ දේවල් වලට අපි භාවිත කරනවා කොල්දා. හයිරල් කොල්ගොයිසමිද. රෙදි නැත්තම් කලිසම් එල්ලමින් ඉන්නවා. මේ රූප සටහන එහෙම එකක් තියෙනවද? නෑ. බලමු අනිත් ඒවා. සංගේරල් තොල්ලිගෝ ඉස්සමිද. සංය කියලා කියන්නේ මේ වගේ උඩ කොටස ටොප් ක්ලෝත් වලට අපි කියනවා වචනයක් පොදු වචනයක් සංය කියලා. මේ කියන්නේ සිරුරෙන් උඩ කොටස ආවරණය වෙන ඇඳුම්. සංගේරල් තොල්ලිගෝ ඉස්සමිද. තොල්ලිදා නම් වචනේ ඉගෙන ගත්තා කරකවන හරවන වගේ අදහස. ඔන්න ඊළඟ එක සංගේරල් කොල්ගෝ ඉස්සමිද. සංගේ මේ වගේ උඩ ඇඳුම් කොටසට අපි කියනවා ටොප් ක්ලෝත් එකට සංගේ කියලා. කොල්දා කියලා කිව්වේ එල්ලනවට. එහෙනම් මේ උඩ කමීසයක් වගේ ඇඳුම එල්ලමින් ඉන්න. මොකද හිතෙන්නේ සමුදිත සීට මේ රූප සටහන දැක්කට පස්සේ? උත්තරේ හඳුනන්නේ හතර. සංගිරල් කොල්ගෝ ඉස්සමිද. නේ හඳුනන්නේ මේ කලිසම් වලට පාජි කියලා. ඔව් පාජි කියලාත් කියන පාජි. මෙතන මේ භාවිතා කරන පොදු වචන ඔක්කොටම දැන් අපි බලමු හත් වෙනි එක. බලන්න හොඳට. ඔන්න සිල්ලේහා. සිල්ලේහා කියලා කියන්නේ සාමාන්‍ය අපි ගේ අස්සේ දාන්න නිකන් සෙරප්පු වර්ග තියෙන. අන්න ඒ වගේ. එතකොට මේ වගේ මේ සෙරප්පු මේ මොඩල්ස් බලන්න වෙනවා මේ සේච් කළා වචනින් වචනේ. ඒ කොයි වගේ සපත්තුද සෙරප්පුද කියලා පාවහන්න කියලා. චංහා. චංහා කියලා කියන්නේ මේ බූට්ස් උඩට තියෙන බූට්ස් වර්ග. අන්න ඒවා. උන්දොංහා කියලා කියන්නේ ක්‍රීඩා සපත්තු. පුදු කියලා කියන්නේ සපත්තු. එහෙනම් මේ රූප සටහන අනුව අපි සාමාන්‍යයෙන් එළියට යද්දී නේද මේ වගේ පාවාහන වූවල් පාවිච්චි කරන්නේ. එහෙනම් මේ පිළිතුරු හතරෙන් අපිට ගන්න වෙන්නේ සමුදිත සි. හඳුනන්නේ කුතු. කුදු. කුදු තමයි අපිට ගන්න වෙන්නේ. කුදු. කුදු තමයි අපිට ගන්න වෙන්නේ හතරවෙනි පිළිතුරු විදියට. ඔන්න දැන් අටවෙනි එක. ඔන්න මේ මිනිස්සයා පඩිපෙළකින් උඩට නගිමින් තමයි ඉන්නේ. බලමු අපි එහෙනම් පඩිපෙළට අපි කියනවා කේදන් කියලා. කේදන්. ඔල්ලා කගෝ ඉස්සම්නිද. එහෙනම් බේසික් ෆෝම් එක තමයි මෙතනට මේ ගෝයිත් අයින් කරාට පස්සේ දා දා ගන්න දින අගට. එතකොට ඒක බේස් ෆෝම් එක. මූලික ක්‍රියාපදේ. මේ හරියට. ඔල්ලා කදා කියලා කියන්නේ උඩට නැත්තම් ඉහළට යනවා. නැත්තම් උඩට යනවා. කේදන් කියලා කිව්වේ පඩිපෙළ. ඔල්ලා කදා කියලා කිව්වේ උඩට නැත්තම් ඉහළට යනවා. මේවා ඇවිල්ලා ඉතොන් තොන්ස චලනයේ වෙන ක්‍රියාපද. ඔන්න බලන්න දෙවෙනි එක. ඔන්න දැන් කේදන් කියන දන්නවා පඩිපෙළ. නෙරියෝ කදා. නෙරියෝ කදා කියලා කිව්වේ පහළට යනවා. පහළට යනවා. ඔල්ලා කදා කිව්වේ ඉහළට යනවා. නෙරියෝ කදා කියලා කිව්වේ පහළට යනවා. එතකොට ගෝයිත්ත දැම්මොත් මේ මොහොතේ කරමින් ඉන්න කියන්නේ පහළට යමින් ඉන්න. පඩිපෙළේ පහළට යමින් ඉන්න. පඩිපෙළේ ඉහළට යමින් ඉන්න. ඔන්න තුන්වෙනි එක බලමු. සාදාරිරල් ඔල්ලා කගෝ ඉස්සම්නිද. සාදාරි කියලා කිව්වේ ඉනිමඟට. සාදාරි ඉනිමඟ. ඔල්ලා කගෝ ඉස්සම්නිද. ඉනිමඟේ ඉහළට නැගෙමින් ඉන්න. එහෙම එකක් නෑ නේ මේ රූප සටහන පේන්නේ. ඒක වැරදි. ඊළඟ එක සාදාරිරල් නෙරියෝ කගෝ ඉස්සම්නිද. සාදාරි ඉනිමඟට.
නිරියෝකද පහලට යමින් ඉන්න. ඉනි මගේ පහලට යමින් ඉන්න. එකක් නෑනේ. එහෙනම් අපිට මෙන්න මේ පිළිතුරු දෙකෙන් තමයි නිවැරදිව තෝරගන්නේ. එහෙනම් මේ මිනිස්සයා ඉහළට යමින් ඉන්නේ නැත්තම් පහළට යමින් ඉන්නේ. එරන්දිකාසි. මොකද හිතේ? කේතංගල් ඔල්ල කව්ව ඉස්සමිනා. නේ. පළවෙනි පිළිතුරු තමයි අපිට එහෙනම් ගන්න වෙන්නේ. ඔල්ලා කදානේ. උඩට යමින් තමයි ඉන්නේ පඩිපෙළ. ඔන්න දැන් අපි බලමු 9 වෙනි ප්‍රශ්නේ. බලන්න මේ රූපේ මොකද්ද තියෙන්නේ? කොට්ටයක් තියෙනනේ. ඔන්න බලමු. කෝතෙන්. කර්ට. ඒ කියන් තිරරෙදි. තම්යෝ. බ්ලැන්කට්. පෙගේ. කොට්ටේ. ඒ වගේම තියෙනවා හියොප්තා. හියොප්තා. ඒ කියන්නේ පැති මේසයක්. දැන් අපි මේසෙට පොදු වචනයක් කියනවා තක්ජා කියලා. තක්ජා. තක්ජා. මේකත් මේ හරියම ලියලා තියාගන්න. තක්ජා. 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 ඒ කියන්නේ මේ හොප්තක් වලින් කියන්නේ නිකන් කුඩා පළල් නැති පටු මේසයක්. හැබැයි තක්ජා වගේ එකක් ගත්තට පස්සේ ඒ කියන්නේ අපිට අවශ්‍ය කරන ප්‍රමාණය මේසයක්. එහෙනම් කොතෙන් tire ready තම්යෝ බ්ලැන්කට්. ඒකට පෙගේ කොට්ටය. හොප්තක් පටු පළල් නැති මේසය. එහෙනම් රූප සටහනින් මොකද්ද තියෙන්නේ මදු සංකසේ? පෙගේ කොට්ටය. පෙගේ කොට්ටය. තුන්වෙනි පිළිතුර තමයි අපිට ගන්න වෙන්නේ. ඔන්න බලමු දැන් 10වෙනි ප්‍රශ්නේ. ඔන්න මේ 10වෙනි ප්‍රශ්නේ මොකද වෙන්නේ? පොලිස් නිලධාරියෙක් ඉන්නවා. මේ පැත්තේ රියදුරෙක් ඉන්නවා. මාකරි ටෙස්ට් එකක් නේද? බ්‍රීත් ලේස ඒ කියන්නේ මත්පැන් පානය කළාද නැද්ද බලන්න චෙක් කරලා බලන්න. දැන් අපිට ඔන්න වගේ අදහස තමයි හොයාගන්න වෙන්නේ. බලමු එහෙනම් කියවලා. කියොන්චල්. කියොන්චල්. පොලිසියනේ. අපි පොලිස් නිලධාරියාට කියනවා මේ මේ කියොන්චල් එකට එකතු කරන අගට ගොන්. මේ මෙතනට එකතු කරා පස්සේ ගොන්. පොලිස් නිලධාරියා වෙන. දැන් ඒ වගේම තව වචනයක් අපිට ගන්න පුළුවන් කියොන්චල්සෝ කියලා. මේ මෙතනට අගට සෝ දාගමුත් පොලිස් ස්ථානේ පොලිස් ස්ටේෂන් එක. කොහමරි කියොන්චල් පොලිසිය මොකද කරන්නේ? එම්ජු තන්සොගල් හගෝ ඉස්සම් නිදා. එම්ජු තන්සොක් කියලා කිව්වේ මත්පැන් පාලනේ. ඒ කියන්නේ මත්පැන් මර්ධනය කරමින් ඉන්න. මත්පැන් පාලනය කරමින් ඉන්න. මත්පැන් නැත්තම් මර්ධනය කරමින් ඉන්න. ඔන්න වගේ අදහසක් අපිට ගන්න පුළුවන්. දෙවෙනි එකෙන් බලමු. කියොන්චාරි පොලිසිය සිනෝ විබනල් හගෝ ඉස්සම් නිදා. සිනෝ විබන් කියලා කියන්නේ සංඥා උල්ලංඝන කරමින් ඉන්න. සිනෝ විබනල් හගෝ ඉස්සම් නිදා. සංඥා උල්ලංඝනය කරමින් ඉන්න. ඔන්න තුන්වෙනි එක. එයිසාගා එම්ජුතන් සොගල් හගෝ ඉස්සම් නිදා. එයිසා වෛද්‍යවරයා. එහෙනම් අපිට මේ රූප සටහනේ වෛද්‍යවරයෙක්ගේ ආකාරයක් පේන්නේ නැහැ. එහෙනම් අපිට කපා ගන්න පුළුවන් මේකනේ. ඉවත් කර දාන්න පුළුවන්. එම්ජු තන්සෝග. මත්පැන් පාලනය කරමින් ඉන්න. එහෙම එකක් පේන්නේ නැහැ මේ රූප සටහනේ. හතරවෙනි එක. ඊසාගා සිනෝ විබනල් හගෝ ඉස්සම් නිදා. ඊසාගා වෛද්‍යවරයා සිනෝ විබන් සංඥා උල්ලංඝනය කරමින් ඉන්න. එහෙම එකක් පේන්නේ නැහැ. එහෙනම් අපිට ගෙස්ට් කරන්න පුළුවන් මේ එකෙන්ද දෙකෙන්ද පිළිතුරු ලබා ගන්න වෙන්නේ. මොකද හිතෙන්නේ samudri seeta? කොන්චරි කොන්චරි සම්සුතන් ෂොක් සම්සුතන් ෂොක් හගෝ ඉස්සම් නේද?
음주 단속을 하고 있습니다. 경찰이 음주 단속을 하고 있습니다. 뭔 발레비니가 타마야 비르가 안 되네. 에난 댄 와라 히터 디하트 මේ 페이퍼를 අරගෙන මේවා කියවන්න වචන. මේ වචන කියවන්න පිළිතුරු try කරන්න උත්සාහ කරන්න අලුත් වචන තියෙනවා ඒවා ලියා ගන්න පාඩම් කරන්න මේ නිතරම ආපු ප්‍රශ්න වගේක් හොඳේ මේවා හොඳට බලන්න දැන් මේ සතියේ ඉඳලා ඒ කියන්නේ අද ඉඳලා ටිකක් සංකීර්ණ කරන වැඩි හොඳේ වැඩ වැඩි ඊට පස්සේ අනිවාර්යෙන් හැමදාම පන්ති වල සහභාගී වෙන්න ඕනේ මග හරින්න එපා එක දවසක්වත් හොඳේද මග හැරිවොත් සියල්ල අමතක වෙනවා පා වෙනවා ඒ කියන්නේ සතියේට ගැලපෙන විදිහට තමයි මම පන්තිය හදලා තියෙන්නේ අමාරුවක් නැතුව ආලගේ ඔළුවට වෙහසක් නැතුව සරලව මේ මනසට කාබදින විදිහට සහ ආසා ඇති වෙන විදිහට තමයි හදලා තින්නේ. වලල් තින්නේ ලස්සන්ට පිළිවෙලට වැඩ ටික කරගන්න. දැන් මම නිකන් ටෙස්ට් එකක් දෙනවා ඔයාලට මේ ලින්ක් එකක් එවන්නම්. ලින්ක් එකේ ඉන්ටර්ෆේස් එක මේ විදිහට යන්නේ. මෙන්න මේ විදිහට එයි. ගෲප් එක දාන්නම්. ප්‍රශ්න 25ක් තියෙනවා. නිකන් ඔයාල තේරෙන විදිහට විනාඩි 50ක් දාලා තිනවා තේරෙන විදිහට ඔයාලගේ නම දාන්න. ඔයාලට මම දීලා තියෙන අංකයක් එකනේ. දැන් උදාහරණයක් ගත්තොත් සමුද්ධි සීට මම දීලා තින්නේ අංක 9. සමුදිත 9 කියලා නමට දෙන්න හොඳේ. ඒ විදිහට එන්ටර් වෙන්න. මොන මම ගෲප් එකකට දැම්මා ලින්ක් එක. මම ස්ටාර්ට් එක දුන්නාට පස්සේ මේ විදිහට එන නම මම උදාහරණයක් නම දෙන්නම් මගේ නම දෙන්නම්කෝ විජිත බින්දුව කියලා දෙන්නම්කෝ ඔන්න ස්ටාර්ට් ක්විස් ගියාට පස්සේ මේ විදිහට එන්නේ පළවෙනි එක තියෙන රූප සටහන ඉගෝසන් මෝසිම්නික්ක මේක මොකද්ද පිළිතුරු හතරක් තියෙන තෝරන්න මේ විදිහට කරන් තියෙන කරලා බලන්න එහෙනම් ඔයාලා ඕක මේ පමණක් කටියේ ඩේට නැතුව ඇති මේ එහෙම නැති අය ඉන්නවනම් හෙට කරලා එවන්න ගැටලුවක් නැහැ අපි දැන් මේ තව වෙන වෙනකට යමු නේද කාලේ යෝජනා ගමු ඔයාලා නිදාසෙව නිදා ගන්න ඉස්සල් හරි හෙට දවස් ඇතුළත හරි ඔක් කරන් අපි පොඩ්ඩක් අද ඉඳ ආයෙත් පොඩ්ඩක් මේ කියවන්න බලමුනේ 800 ඉවරද ඔක් කළ නැත්නම් කරන ගමන් ඉරන්දි කසී එහෙනම් කියවන්න ගා නිකන් ඉන්නනේ ඉරන්දි කසී කියවන්න මෙන්න මෙතන ඉඳලා ඊ ඊයාගින නිදලා මොත්ෙස්සම් නිදා දක්වා මේ හරිය දක්වා කියවන්න මේ කොටස ඊ ඊයාගින කලම් තක්කෝ කිවන් පද සොක් යාගි නිදා යෙත්නල් 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 අජු මොන් යෙත්නල් ඕන කිව්වද දැන් අපි ගිය සතියේ ඉගෙන ගත්ත මතකද මේ පැත්ත නයන්න තිබ්බොත් මේ පැත්ත අකුරත් මොකක්ද දෙනවා කිව්වේ නයන්න වෙනවා කිව්වනේ යෙන්නල් 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 අජු මොක් කියනල් ඔන්ජෝ පදයි යොන්මන් නිමි පියොන්නේ කොල්ලාසෝ කොල්ලෝසෝ හොරියත් තොන්ගන් චින්දේ ඒසෝ ඉරෝනාජි මොතෙස් සම්මුදා හොඳයි එහෙනම් අපි දැන් කියමු එහෙනම් මදු සංකසි කියවන්න බලන්න
මෙන්න මෙතන ඉඳලා යූමියොන් හන් ඉඳලා මේ කොටස කියවන්න බලන්න. අනස්සම් නිදා කියන දක්වා.